මිලියන 18.8 නිවස ලක්ෂ 5ක් ගෙවා දැන්ම වෙන් කරවා ගන්න මල්පිරි රෙසිඩන්ස් කතානකතුනි ඊයේ මා මේ සභා ගර්භයේත් නැති වෙලාවක සරත් වොන්සේකා මන්ත්‍රීවරයා ඒ කාලෙන් ඔහුට ලැබී තියෙන කාලයෙන් වැඩි ප්‍රමාණයක් පාවිච්චි කළේ මට ඉතා පහත් ලෙස නින්දිත ලෙස අපහාස කරා. ඔහු බොරු නිර්මාණය කළා. නිර්මාණය කරපු බොරු මත තමයි මට ඒ අපහාසය කළේ. එක්කෝ ඔහු මට බයයි එහෙම නැත්නම් මට ඊර්ෂ්‍යාවයි. ඒ අද ඒ ඊර්ෂ්‍යාව වෛරයකට පෙදලා තියෙනවා. අපි දන්නවා ඉංග්‍රීසියෙන් කියනවා inferiority complex කියලා. ඒ කියන්නේ හීනමානය. ඒ කියන්නේ තමන්ගේ රජයේ කාලේ දණින් වැටලා අඬ අඬ ඉල්ලපු මහජන ආරක්ෂක අමාත්‍යකම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මට දුන්න නිසා තමයි මේ ඊර්ෂ්‍යාව වර්ධනය වෙලා තියෙන්නේ. ගරු කතා නැගතුන් මීට පෙරත් මම මේ කතාව කියලා තියෙනවා. ඒක තමයි සමාවෙන්න නැවතවරක් කියනකට මට මෙහෙම අපහාස කරනකොට මගේ හාමුදුරුවෝ නමක් පසුගිය දවසක මට කිව්වා සරත් වෙනසේකර මහත්තයෝ ඔබට ෆොන්සේකා අපහාස කරනවා. හැබැයි ඔබ කලකිරින්න එපා. ඔබ සතුටු වෙන්න. ඒ මොකද සඳක් අහසේ පායලා බබලනකොට තමයි නරි හූ කියන්නේ සහ බල්ලෝ බුරන්. ඒක නිසා පාර්ලිමේන්තුවෙත් ඒ වගේ කරනකොට ඔබතුමා බය වෙන්න එපා. ඔබතුමා කලකිරින්න එපා. ඔබතුමා සමාජයේ වැජඹෙන නිසා තමයි එහෙම කරන්න කියලා එහා හඳුරෝ. ඉතාලම සුප්‍රසිද්ධ හඳුරෝ නමක් මට ඇත්ත වශයෙන්ම කතා කරලා කිව්වා. කතානකතුමනි ෆොන්සේකාත් හමුදා නිලධාරියෙක්. මමත් හමුදා නිලධාරියෙක්. අපි හමුදා බැඳනකොට අපිට කියන්නේ you must be a officer and a gentleman කියලා. ඒ කියන්නේ ඔබ නිලධාරියෙක් වගේම මහත්මයෙක් විය යුතුයි තමයි කියලා කියන්නේ. නිලධාරියෙක් නම් නායකයෙක් වෙන්න ඕනේ. නායකත්ව පිළිබඳ ගුණාංග තියෙන්න ඕනේ. මහත්මයෙක් නම් මහත්ම ගතිගුණ තියෙන්න ඕනේ. ඔහු ඇත්ත වශයෙන්ම නිලධාරියෙක් නම් මහත්මයෙක් වශයෙන් ඔහු සදාචාර සම්පන්න වෙන්න ඕනේ. ගුණගරුක වෙන්න ඕනේ. ආදර්ශමත් විදියට හැසිරෙන්න ඕනේ. නිහතමානී වෙන්න ඕනේ. දේශප්‍රේමී වෙන්න ඕනේ. රට පාවලා රණවිරුවන් පාවලා දෙනවා නම් ඒ දෙකටම සුදුසු නෑ. ඒ වගේම තමයි මහත්මයෙක් නම් කාටවත් අපහාස කරන්නේ නෑ. ඔහුගේ උපහාසය තියෙනවා හාස්‍ය රසය තියෙනවා නමුත් කවදාකවත් අචනේ පරිසමාප්තියෙන් මහත්මින්න කාටවත් අපහාස කරන්නේ නැහැ. ඔව් අයි වගේම මව සහ බිරිඳට ගරු කරනවා නම් හැම කාන්තාවන්ටම ගරු කරනවා. මම නාවික හමුදාව හින්දා අපේ පසුමාලියට නව ඕනම නෞකාවකට කාන්තාවක් ගොඩ වෙනකොට අපි සැලුට් කරනවා අපි ආචාර කරනවා. ඒ විදිහට තමයි අපි කාන්තාවන්ට ගරු කරන්නට අපිව පුහුණු කළ තියෙන්නේ. නමුත් මේ ෆොන්සේකා කාන්තාවන්ටත් ගෞරව කරන කෙනෙක්. හරියනම් ඔහු නිලධාරියෙක් නම් ඔහු පාර්ලිමේන්තුවේ ආදර්ශයක් ආදර්ශමත් චරිතයක් ගොඩනගන්න ඕන ආදර්ශමත් විදියට හැසිරෙන්න ඕන. නමුත් අද ඔහු හැසිරෙන්නේ මේ කුඩු බීලා මද්රව බීලා බෝක්කුවක් උඩ වඩලා ඉන්න ගංජාකාරයෙක් එහෙම නැත්නම් රස්සියාදුකාරයෙක් අයියාසිකාරයෙක් හැටියට තමයි ඔහු සැලකන්නේ. ඒක නිසා තමාට ලැබිලා තියෙන ෆීල් මාෂල් කියන තනතුරේ ගෞරවයත් ඔහු සිටිය යුතුයි. ඒ වගේම තමයි නමුත් ඒ කුමක් පුතත් තමන්ට ඒ තනතුර ලබා දුන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් ඔහු ඉතාම අගෞරවයෙන් සහ හැයල්ලුකල තමයි අද කතා කරන්නේ. ඒක නිසා ඒ වගේ වැදගත් තනතුරක් අද විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා කියන වගේ වෙල් විධානයේ තනතුරටත් පහලින් තිබීම ගැන ඇත්ත වශයෙන්ම මුළු හමුදාවම අද ලැජ්ජාවට පත් වෙනවා. සියලු පහසුකම් වලින් සපිරි අධි සුපුරුදුකින් නිවාස සංකීර්ණය මල්බිරි රෙසිඩන්ස් බැංකු පොලිය අඩම වෙලාවේ මිලියන 18.8 නිවස ලක්ෂ 5ක් ගෙවා දැන්ම වෙන් කරවා ගන්න.